ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 295ක ඉලක්කයක් වූ අද දවසේදී පැවැත්වෙන සංචාරක අෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළවෙනි එක්තින් තරගයේදී පල්ලෙකඩේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තමයි මේ තරගය පැවැත්වෙන්නේ. ඉතින් කාසි වාසිය දිනාගත් අෆ්ගනිස්තාන කණ්ඩායම ඔවුන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කරදී අපි කතා කරොත් එහෙම අෆ්ගනිස්තාන කණ්ඩායමට හැකියාවක් ලැබුණා ලකුණු 294ක් ලබා ගන්න කඩලු 8ක් දෙවි ගියා. ඉතින් ඉතාමත් හොඳ ආරම්භයක් ලබා ගත්තා. අපි කතා කරොත් එහෙම ඔවුන්ගේ ආරම්භ උපතිකරුවෝ අපි දන්නවා ගුරුබාස් ඒ වගේම ඉබ්‍රාහම් සරදාන. ඉතින් හොඳ ආරම්භයක් ඔවුන් දෙදෙනා ලබා ගත්තා. පළවෙනි කඩුලට ලකුණු 84ක සම්බන්ධතාවයක් විශිෂ්ට සම්බන්ධතාවයක් ඔවු පන්දු 88කින් ලකුණු 84ක් ඔවුන් දෙදෙනා ආරම්භ කඩුලට එකතු කර. ඉතින් ගුරුබාස් තමයි පළවෙනිම කඩුල විදිය දෙවියන්නේ ලකුණු 53ක් ලබාගෙන සිටියා. හොඳ ඇටැකින් ඉනිං එකක් ක්‍රීඩා කරා පන්දු 59කින් 4 පාරවල් 9ක් ඔහුගේ ඉනුවට ඇතුළත් වුණා. ඉතින් ඔහු දෙවියන්නේ වරුදු හසරංගට LBW වෙලා. ඉතින් ඊට පස්සේ ඔව් අංක 3 විතර පිටියට එනවා රහමත්. ඉතින් රහමත් සමග රහමත් ෂහ ඔව් රහමත් ෂහ සමග සරදාන්ට ඉතාමත් හොඳ පාර්ට්නර්ෂිප් එකක් ගන්න පුළුවන් වෙන. ඉතින් ඔවුන් දෙදෙනා ලකුණු අපි කතා කරොත් එහෙම ඔව් හොඳ සම්බන්ධතාවය. මේ සම්බන්ධතාවය තමයි මම දැන් ගේම් එක චේන්ජ් කරේ ලකුණු 202ක් දක්වා ඔවුන් දෙදෙනා ඉන්න මරන් යනවා. පන්දු වාර 38 එක පන්දුකින් තමයි ෂහ දෙවියද්දි ඔවුන්ගේ මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 82ක් තිබ්බා. ඉතින් ලකුණු 118ක හොඳ සම්බන්ධතාවයක් ඔවුන් දෙදෙනා ගොඩ නැගුවා. අපි කතා කරොත් එහෙම ඊට පස්සේ පන්දු වාර 38න් පස්සේ පොඩ්ඩක් ලංකාව පැත්තට මේ තරගේ හැරුණා කිව්වොත් නිවැරදි. විශේෂයෙන්ම එක කඩුල්ලයි ලකුණු 202යි ඔවුන් තිබුණේ. නමුත් අවසානයේදී ඒ පන්දු වාර 12 ඇතුළත ලකුණු 294කට කඩුලු 8ක් යනවා කියලා කියන්නේ අපිට හිතා ගන්න පුළුවන් ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාමත් හොඳට පන්දු යවලා තියෙනවා කියලා. ඉතින් කතා කරොත් එහෙම සරදාන් ඔව් ඔහුට හැකියාවක් ලැබුණා ලකුණු 106ක් ලබා ගන්න. ආරම්භක පිටකරුව විදිහට ඉනිම අල්ලගෙන ඉන්නවා ලකුණු 106ක් පන්දු 120කින් 4 පාරවල් 11ක් ඔහුගේ ඉනුවට ඇතුළත් වෙනවා. ඒකම රහමට අපි කතා කරත්තම ලකුණු 52ක් ලබා ගන්න පන්දු 64කින් 4 පාරවල් 2ක් ඔහුගේ ඉනුවට ඇතුළත් වෙනවා. ඉතින් නජිබුල්ලටත් හොඳ ඉනියමක් ක්‍රීඩා කරන්න හැකියාවක් ලැබෙනවා. ඔවුන්ගේ ටොප් 4 බැට්ස්මන් ඉතාමත් හොඳ ක්‍රීඩා කරන නජිබුල්ලා ලකුණු 42ක් පන්දු 25කින් 4 පාරවල් 5ක් සහ 6 පාරක් ඔහුගේ ඉනුවට ඇතුළත් වෙනවා. ඉතින් හොඳ ඇටැකින් ඉනිං එකක් ඔහු ක්‍රීඩා කරා. ඒ වගේම ගුල්බදීම් නයිබ් ලකුණු 22ක් පන්දු 24කින් ලබා ගත්තා. 4 පාරවල් 2ක් සහ 6 පාරක් ඔහුගේ ඉනුවට ඇතුළත් වෙනවා. ඉතින් අපි කතා කරොත් එහෙම අවසාන පන්දු වාර 5 ගැන ඔව් ශ්‍රී ලංකා කණ්ඩායම මං කිව්වා තරමක් දුරට මේ තරගය ඔවුන්ගේ පැත්තට හරව ගත්තා කියලා. ලකුණු 30ක් පමණයි ලබා දුන්නේ කඩුලු ඔවුන්ට හැකියාවක් ලැබුණා විශේෂ විදිහට පන්දු යවලා කඩුලු 5ක් දවා ගන්න. අවසාන පන්දු වාර 5 තුල කඩුලු 5ක් දවා ගත්ත ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 30ක් පමණ ලබා දුන්නු. ඉතින් හොඳ එක්ස්ප්ලෝසිව් ස්ටාර්ට් එකක් ලබා ගත්තා අෆ්ගනිස්තාන කණ්ඩායම. අර කලින් කිව්වාගේ ලකුණු 202ක් පන්දු වාර 38කට ලබාගෙන හිටපු කණ්ඩායමක් ගොඩක් අය එක්ස්පෙක්ට් කරන්න ඇති ලකුණු 320ක් 330ක් විතර ලබා ගන්න. නමුත් 202යි කඩුලු 1යි පන්දු වාර 38ක් අවසානයේදී. ඊට පස්සේ ඔවුන්ගේ කඩුලු 7ක්ම දෙවි යනවා ලකුණු 92කට. ඉතින් අවසාන පන්දු වාර 12දී හොඳ කම්බැක් එකක්. අවසාන පන්දු වාර 5 ගැන මම කතා කරා. හොඳට ඩෙත් එකේ බෝල් කරා අපි කතා කරත් එම ධනංජය ලක්ෂාන් සහ කසුන් රාජිත්. ඉතින් අද දවසේදී ආරම්භ පන්දු වාර මුදිර කටයුතු කරන කසුන් රාජිත් පන්දු වාර 10ක් යොමු කරනවා ලකුණු 56 එක කඩුල්ලක් ඔහු දවා කරනවා. ධනංජය ලක්ෂාන්ට අවස්ථාවක් හම්බෙනවා කණ්ඩායමේ ක්‍රීඩා කරන්න. අපි දන්නවා චාමේ කරුණාරත්න කණ්ඩායමේ එළියට තිබ්බට පස්සේ තමයි ධනංජය ලක්ෂාන්ට අවස්ථාවක් හම්බුනේ කණ්ඩායමට එන්න. පන්දු වාර 6ක් යොමු කරනවා ලකුණු 43 එක කඩුලක් දවා ගන්න. ඉතින් ආරම්භක පන්දු යන විදිහට ඔහු කටයුතු කරන ලහිරු කුමාර පන්දු වාර 8යි ලකුණු 54 එක කඩුල්ලයි. නායක දශම ශානක පන්දු වාර 3යි ලකුණු 19 කිසිම කඩුවක් හොර දවා ගන්න හැම්බුනේ නැහැ. වනිදු හසරංග නැවතත් ක්‍රියාත්මක වෙනවා මේ T20 වල පෙන්නපු හොඳ ෆෝම් එක ඔහු අරගෙන එනවා ODIs වලට. පන්දු වාර 10යි ලකුණු 42යි කඩුලු 2යි. ඉතින් ගොඩක් අය කතා කරා මේ වනිදු හසරංග ODI වල ගොඩක් ඉෆෙක්ටිව් නැහැ T20 වලට වගේ කියලා. ඉතින් අපි දන්නවා ඔහුගේ තරග 31 තුන ලබාගෙන තිබ්බේ තර කඩලු 34ක් විතරයි. ඉතින් ඔහුගේ ඒ වගේම ඇවරේජ් එකක් 35යි. ඒ වගේම එකනම රේට් එකක් හොඳ මට්ටමක් තිබුණේ. නමුත් අද දවසේදී හොඳ පන්දු වීමක ඔහු නිරත වුණා. ඒ වගේම මහේස් තීක්ෂණ පන්දු වාර 10යි ලකුණු 62 කඩුල්ලයි. ඒ වගේම ධනංජය ඩිසිල්වා පන්දු වාර 3යි ලකුණු 14යි කිසිම කඩුල්ලක් ඔහු දවා ගත්තේ නැහැ. ඉතින් උඩ පන්දුවක් ගිලිහෙනවා. ඔව් ගුරුබාස් කී උඩ පන්දු අපි දන්නවා ගුරුබාස් ලකුණු 53ක් ලබා ගත්තා. ඉතින් ඕනෑම මොහොතක තරගයක් වෙනස් කරන්න පුළුවන් ක්‍රීඩකයෙක් තමයි ගුරුබාස් කියලා කියන්නේ. ඉතින් ගුරුබාස්ගේ උඩ පන්දුව ගිලිහෙනකොට ධනංජය ඩිසිල්වා අතින් ගිලිහෙනකොට ඔහු ලකුණු 13ක් විතරයි ලබාගෙන තිබුණේ. ඉතින් ඒ ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවය අපිට නවත්ත ගන්න තිබුණා ලකුණු 84ක් ඔවුන් දෙදෙනා එකතු කරා. ඉතින් ඒ එක්ස්ප්ලෝසිව් ස්ටාර්ට් එක අපි කඩා ගත්තා නම් මම හිතන්නේ අපිට ගොඩක් ලොකු මිරඩල් ගොඩක් ලොකු අඩු ලොකු සංඛ්‍යාවකට ඔවුන්ව දවා ගන්න තිබ්බා කියලා මට හිතෙනවා. අපි කතා කරොත් එහෙම අනිත් එක තමයි ටීම් සිලෙක්ෂන් එක. ඉතින්
ගොඩක් අය එක්ස්පෙක්ට් කරා දුනිත් වෙලාලගේ ක්‍රීඩා කරයි කියලා. ඉතින් දුනිත් වෙලාලගේ ක්‍රීඩා කරන්න හිටපු ක්‍රීඩකෙක්. මොකද අපි දන්නවා මේ ලයින් අප් එක දිහා බැලුවට පස්සේ, අෆ්ගනිස්තාන කණ්ඩායම දිහා බැලුවට පස්සේ අපිට පෙනී එක දෙයක් තමයි ඔවුන්ගේ ටොප් ඕඩරේ 8 දෙනාගෙන් 6 දෙනෙක්ම රයිට් හෑන්ඩර්ස්. ඉතින් දුනිත් වෙලාලගේ වගේ පන්දු යන්න එක යූස් කරා නම් අපි දන්නවා ඔහු පෝලේ ටර්න් කරන අවේ ෆ්‍රම් ද රයිට් හෑන්ඩර්ස්. ඉතින් ඒ රයිට් හෑන්ඩර්ස්ට ටිකක් කරදරයක් වෙන තිබ්බා දුනිත් වෙලාලගේ වගේ ක්‍රීඩකයෙක්ව යූස් කරා. නමුත් අපි දන්නේ නැහැ මෙතන රෂනල් එක මොකක්ද කියලා. මොකද පිච් එක ෆාස්ට් බෝලර්ස්ට හොඳ වෙන්න ඇති. ඒක නිසා තමයි ඔවුන් තව එක්ස්ට්‍රා ෆාස්ට් බෝලකටක යූස් කරේ. ඉතින් ගොඩක් අය ප්‍රිවියු එකෙත් ඒ වගේම ක්‍රික්කම්ස් එකෙත් අපි දැක්ක දුනිත් වෙලාලගේ වගේ ක්‍රීඩකයෙක්ව යූස් කරන්න ඕනේ. මොකද ඔහු ඕස්ට්‍රේලියානු තරගාවලිත් ඉතාමත් හොඳට පන්දු යැව්වා කියලා. නමුත් ඒ තරගෙදී ඔහුට අවස්ථාවක් හම්බුනේ නැහැ. දන්ජේ ලක්ෂාන් ආරම්භක පන්දු යවන්න විදිහට කටයුතු කරනවා. ඉතින් ගොඩක් ලොකුවට සාර්ථක වෙන අවස්ථාවක් හම්බුනේ නැහැ කිව්වත් නිවැරදි. නමුත් මං හිතන්නේ මේ අවසාන පන්දුවර පහ අපි තරගේ පොඩ්ඩක් චේන්ජ් කරා කිව්වත් නිවැරදි. ලකුණු 30ක් විතරයි ලබා දුන්නේ කරළු පහක් දවාගත්ත. ඉතින් බලන් ඉමු මොන වගේ චේස් එකක් අපිට හම්බ වෙයිද කියලා. කියන්නේ මොන වගේ කන්ඩිෂන්ස් හම්බ වෙයිද කියලා. මොකද අපි දන්නවා මේක ඩේ නයිට් මැච් එකක්. ඉතින් අෆ්ගනිස්තානයේ පන්දුවර පහර දුන්නේ ඩේකේදී. අපි අන්ඩර් ලයිට්ස් පන්දුවර පහර දාලා. ඉතින් මොන වගේ විදියට මේ පිච් එක චේන්ජ් වෙයිද දන්නේ නැහැ. නමුත් මේ වගේ ටාගට් එක අපිට හඹා යන්න පුළුවන්. ඉතින් අපි දන්නවා හොඳ පිටිකරුවන් ඉන්නවා. වාර්නර් රාජපක්ෂ අපේ නැති වුණත් ඔහු ප්‍රවේකාරයේ පිටිකරුවෙක්. දිනේෂ් චන්දිමල් නැතත් කණ්ඩායමට ඇවිල්ලා තියෙන. ඉතින් ඔහුගේ පරණතභාවයෙන් අපිට යූස් එකක් ගන්න පුළුවන්. ඉතින් ගොඩක් දුරට චන්දිමල් ආරම්භක පිටිකරුව විදියට කටයුතු කරයි කියලා තමයි කතාවක් යන්නේ. ඉතින් අපි බලමු ඔහු ආරම්භක පිටිකරුව වේද කියලා. ප්‍රථම නිස්සංගත්ත එහෙම වුණොත් කුසල් මිනි සංගතුම ක්‍රීඩා කරයි. අංක 4 ධනංජය ඩිසිල්වා සහ අංක 5 චරිත අසලංග ක්‍රීඩා කරයි. ඉතින් අපි දන්නවා අනිවාර්යයෙන්ම ධනංජය ලක්ෂාන්වත් ඔප්ෂන් එකක් විතර යූස් කරන්න පුළුවන්. මොකද ධනංජය ලක්ෂාන් ඇවිල්ලා 19-5 ලෝකුසලාදී ආරම්භක පිටිකරුව විදිහට කටයුතු කරපු ක්‍රීඩකෙක්. එහිදී ඔහුට හැකියාවක් ලැබුණා ශතක දෙකක්ම ලබා ගන්න 19-5 ලෝකුසලාදී ආරම්භක පිටිකරුව විදිහට කටයුතු කරලා. ඉතින් අපි දන්නේ නැහැ මේ ලයින් අප් එක කොයි වගේ වේද කියලා. ඉතින් මේ වීඩියෝ එක දාති සමහරවිට ඕපනර්ස්ලා ඇවිල්ලා තියෙන්න පුළුවන්. නමුත් අපිට පෙනියන එක දෙයක් තමයි එක්ක චන්දුමල් ආරම්භක පිටිකරුව විදිහට කටයුතු කරා. එහෙමත් නැත්නම් ධනංජය ලක්ෂාන් වගේ ක්‍රීඩකයෙක්ව දැන් ඔහුව කණ්ඩායමට ගෙනාවා නම් මොහුට පුළුවන් ඔහුගෙන් පොඩි අර එක්ස්ට්‍රක්ට් එකක් විදිහට ඔහුව පාවිච්චි කරලා සර්ප්‍රයිස් කරන්න ආරම්භක පිටිකරුව විදිහට පාවිච්චි කරන්න. මොකද ඔහු එක්ස්ප්ලෝසිව් බැට්ස්මන් කෙනෙක්. මොකද පැතුම් සහ චන්දිමල් දෙන්නම ඕපන් කරත් අපි දන්නවා දෙන්නම් පොඩ්ඩක් ස්ලෝ මොඩරේට් බැට්ස්මන්ලා. ඉතින් එක දෙයක් තමයි සිලෙක්ෂන් එක ඔහු ධනංජය ලක්ෂාන් අතට ගෙනාවා නම් දුනිත් වෙලාලගේ වෙනුවට මං කිව්වා වගේ ටොප් ඕඩරේ 8-6ක්ම රයිට් හෑන්ඩර්ස්ලා දුනිත් පාවිච්චි කරන්න තිබ්බා. නමුත් ඔවුන් පාවිච්චි කරේ නැහැ. ධනංජය ලක්ෂාන් පාවිච්චි කරා. ඉතින් එක්ස්ට්‍රක්ට් එකක් විදිහට ඔහු කටයුතු කරනවා නම් අපිට පුළුවන් ඔහුගෙන් ආරම්භය ලබා ගන්න. ඉතින් ලකුණු 295 ඉලක්කයක් බලන් ඉමු. මේක ලේසි වෙන්නේ නැහැ. මොකද අපි දන්න අෆ්ගනිස්තාන හොඳ ස්පිනර්ස්ලා ඉන්නවා. ඔව් රෂීඩ් ඛාන් ඉන්නවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔහු බලාගෙන ඉන්නේ අපේ කඩුළු ගලවන රෂීඩ් සහ මුජීබ්. ඉතින් බලන් ඉමු කොහොමද ශ්‍රී ලංකා කණ්ඩායම මේ චේස් එකට මුහුණ දෙන්නේ කියලා.